අයිබෝවන්. ඉතින් අද දවසේ අපි මේ වීඩියෝකෙන් ඔබ වෙත රැගෙන එනවා නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටි මනස්කාන්ත පරිසරයක තිබෙන ඉඩමක් පිළිබඳ විස්තර. ඉතින් ඔබේ සිහින නිවස ඉදිකරන්නට, ඒ වගේම සංචාරක හෝටලයක් ඉදිකරන්නට, සංචාරක නවාතැන් පලක් ඉදිකරන්නට, ඒ වගේම සංචාර කර්මාන්තයේ ආශ්‍රිත ඕනෑම ව්‍යාපාරයක් ගොඩනගන්නට සහ වෙනත් ඕනෑම ව්‍යාපාරයක් ආරම්භ කළ හැකි ඉතාමත් පුළුල් පහසුකම් සහිත මනස්කාන්ත පරිසරයක පිහිටි ඉඩමක් පිළිබඳවයි මේ වීඩියෝකින් කතා කරන්නේ. ඉතින් මේ ඉඩම මිලදී ගැනීමට ඔබට කෙලින්ම ඍජුවම අයිතිකරුවන් සමග සාකච්ඡා කිරීමේ හැකියාව තියෙනවා කිසිදු අතරමැදියෙක් නොමැතිව. ඉතින් ඒ ඉඩම පිළිබඳවයි අද මේ වීඩියෝකින් ඔබට විස්තර රැගෙන එන්නේ. ඉතින් අපි මේ ඉඩමේ හිමිකරුට සවන් දෙමු. නුවරඑළ දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයිති මේ ඉඩම තමයි මගේ මේ දිස්සෙන්නේ. අක්කර දෙකකින් සමන්විත ඔබට ඇතින් දිස්සෙනවා ඇති අර ප්‍රධාන මාර්ගය තමයි පේන්නේ. ඒ කියන්නේ අධිකාරික මහරහා මහනුවර මාර්ගය තමයි පේන්නේ. අනිත් මාර්ගය අර ඈතින් පේන ඔළුවහපු ඒ ගේත් එක්ක උඩහට යන්න තියෙන මාර්ගය තමයි වලපනේ සිට පදියපැලල්ල රිකිල්ල ගස්කඩ හඟුරන් ගෙත හරහා දිවෙන මහනුවර මාර්ගය. ඒ මාර්ග දෙකම සම්බන්ධ වෙනවා මෙතනින් නාරන්තලාව හන්දියට. නාරන්තලාව හන්දිය ඉඳලා මේ මාර්ගයේ මේ අර බෝක්කුවෙන් එහා පැත්තේ ඉඳලාම තියෙන මගේ ඉඩම. මෙතන ඉඳලා මීටර 150-200ක් විතර වගේ සාමාන්‍ය දුරක් තියෙනවා. පාර හරහා දිවෙන මාර්ගයේ තමයි මාර්ගයට යාබදව තමයි මේ පහලින් පේන මේ මගේ ඉඩම පිහිටලා තියෙන්නේ. ඒත් එක්කම අර පහලින් පේන අනිකුත් මාර්ගයට හා සම්බන්ධ වෙලා තියෙනවා. මෙතනින් මේ ගස් තියෙන්නේ ඈතින් මේ ගස් කොළන් තියෙන්නෙත් ඒ මගේ ඉඩමම තමයි. මේ ලොකු ගස් වනවගාව කරලා තියෙන සුන්දරම පරිසරයක් තියෙනවා. ඉතින් මේ ගස් කොළන් ඔක්කොම තියෙන්නෙත් ඒ මගේ ඉඩමම තමයි. අර ඈතින් දිස්සෙනවා ඔබට දැක ගන්න පුළුවන්. ඒ තමයි රන්දෙනිගල ජලාශය. ඒ රන්දෙනිගල ජලාශයේ වතුර පිරීලා ලස්සනට මේ ස්ථානයට දැක ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඇතින්ම බේටලා තියෙන රන්දෙනිගල ජලාශය. ඒ උඩයින් උඩින් අර කඳු වලල්ලක් පේනවනේ. ඒක තමයි උඩදුම්බර මහියංගනේ. ඒ ප්‍රදේශයෙන් එන උඩදුම්බර අර අරත අතන තියෙනවා. අපේ අර ඈතින් පේනවා මහනුවර පිහිටි JR කන්ද කියලා හඳුන්වනවා. නහසයත් එක්ක ඉතාමත් ලස්සනට මිනිස්රුවක් පේනවා ඔබට ඈතින් දිස් වෙනවා. අන්න ඒක තමයි JR කන්ද කියලා හඳුන්වන්නේ. මේ මහනුවර කඳු වැටියේ තමයි ඒක පිටලා තියෙන්නේ. අනිත් පැත්තෙන් මෙහා පැත්තේ දෙල්තොට ගලහා ඒ පාරේ ඒ මාර්ගයේ පිහිටියේ කඳුවල් ටිකත් රිකිලස්කඩ ඒ ප්‍රදේශයේ කඳුවල් ටිකත් ඔබට දර්ශනීයව පේනවා ඇති. මේ සුන්දර කැලයක් තමයි මේ ඈතින් දිස් වෙන්නේ. ඉතාමත් චමත්කාරජනක. රහි කාලෙට එහෙම දියාලි එහෙමත් මේ ප්‍රදේශයෙන් එනවා. ඉතින් මේ ලස්සනට පිහිටලා තියෙන මේ ඝන වනාන්තරයක් තමයි ඔබට පේන්නේ. ඉතින් සංචාරකීන්ට ඉතාමත් මනස්කාන්තව සුන්දරම දසුන් පෙන්වන ස්ථානයක් තමයි ඔබට මේ දැක ගන්න තියෙන්නේ.
මේ වම්පස තීරය තමයි සම්පූර්ණයෙන්ම ඉඩම. මේ ප්‍රදේශයේ මෙතන බොක්කෝ ළඟ ඉඳලම සම්පූර්ණයෙන් දිවෙන්නේ මගේ ඉඩම තමයි. අර ඈතින් පේන කඳුවරළු ටික තමයි මං කිය මහනුවරින් එන කඳුවරළු එක්ක රන්දෙනිගල ජලාශය අපිට ඈතින් දිස් වෙනවා. දැන් ප්‍රධාන මාර්ගයේ ඉඳලා පල්ලෙහාටම තියෙන මගේ ඉඩම. ඉතින් ඒ නිසා මෙතෙන්ට ඉතාමත් සුන්දරව ලස්සනට අපිට දැක ගන්න පුළුවන් වෙනවා. දර්ශනීය කඳුවරළු මහනුවර සිට අර ඈතින්ම පෙනෙන්නේ හඟුරංගෙත රිකිල්ල ගස්කඩ ඒ ප්‍රදේශවල තියෙන කඳුවරළු ටික. ඉන් එහා පැත්ත දෙල්තොට මහනුවර හන්තාන ඒ කඳුවරළුත් පේනවා. ඊට පස්සේ අපිට මේ තීරයට යනකොට දකුණු පසට දිස් වෙන්නේ උඩුදුම්බර සිට පැමිණියා වූ ඒ කඳුවරළු මිටියාවත් වලින් එන උස්කඳු මුදුන්. ඊට පස්සේ අපිට ඈතින් දිස් වෙනවා ලස්සනට රන්දෙනිගල ජලාශය ජලයෙන් පිරීලා තියෙනවා.